හිත්මටුල්ලේ නැවතිලා ගත ඇසිල්ලේ දැවටිලා ළඟම උන්නා පේඩා ස්නේහවන්ති උත්තර දෙන්න. මලින්ද මං කවදාවත් ඔයගලන්ට බොරුවක් කරලා නැහැ. ඒ නිසා මගෙන් ගිය තැන අහන්න එපා. මට ඔයගලන්ට බොරු කියන්න බෑ. ඒ කියන්නේ ඔයා හොරෙන් හොරෙන් චන්ද්‍රාදිත්‍යව හම්බෙනවා. මම කවදාවත් චන්ද්‍රාදිත්‍යව හම්බ වෙන්න ගිහිල්ලා නැහැ. මට ළඟිකුව ඔයාලට කෝල් කරා කියලා. ඇත්තද? ඔව්. එහෙම කරද? එහෙම කරද ඔයාලට කෝල් කරන්නේ? මලින්ද චන්ද්‍රාදිත්‍ය පොඩ්ඩක්වත් කැමති නැහැ කුරුළුයි අභිමනුයි කසාද බඳිනවට. කුරුළුයි අභිමනුයි මං කසාද බැන්දුවොත් ඔයා කීයටවත් ඒ දේ කරන්න එපා මලින්ද. ඔයා දන්නේ චන්ද්‍රාදිත්‍ය කියන්නේ කවුද කියලා. එහෙනම් චන්ද්‍රාදිත්‍ය කියන්නේ මේ මලින්ද කියන්නේ කවුද කියලා බලාගන්න කියලා. මලින්ද? ඔ මොකද මේ කරන්නේ? මම මොකද කරන්නේ කියලා බලාගන්න. අයියේ කලබල වෙන්න එපා අයියේ. දුව ඔයා කොහෙද ඉන්නේ දැන්? අභිමන්ලා එක්කදර. ඇයි? ඔතන ලොයිඩ් මහත්තයා ඉන්නවද? ඔව් තාත්තේ. ලොයිඩ් අංකල් ඉන්නවා. අනිත් හැමෝමත් ඉන්නවා. ගොඩක් හොඳයි. ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් ඔන් කරන්නකො. හැමෝටම ඇහෙන්නේ. ඇයි තාත්තේ? මං කියපු දේ කරන්න දුව.
අංකල් තාත්තට කතා කරන්න ඕනේ නේද? ඇයි දුව? හලෝ ලොයිඩ් මහත්තයා. ඕමලින්ද මහත්තයා කියන්න. ඔයාට මං කියන දේ ඇහෙනවද? ඔව්. ලොයිඩ් මහත්තයා. ඔයා කැමතිද හෙට උදේ කුරුළුගේ අභිමන්ගේ රෙජිස්ට්‍රේෂන් එක ගන්නවට? හලෝ ලොයිඩ් මහත්තයා. මේ මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ මලින්ද මහත්තයා. ඔබතුමාගේ කැමැත්ත. ඕනේ වෙලාවක මං කැමති. බොහොම ස්තුතියි ලොයිඩ් මහත්තයා. මං හෙට උදේම රෙජිස්ට්‍රාර්ව හම්බෙලා එයත් එක්ක හෙට ඉන්නම්. ගොඩක් හොඳයි මලින්ද මහත්තයා. කුරුළු දුව ඔයා ඉක්මනින් එන්න ගෙදර. ඔයාට මුද්දකුයි නෙක්ලස් එකකුයි මම බැලුවා. ඒක අපි ගන්න යන්න ඕනේ. අටට කලින් එතනට යන්න ඕනේ. හරි තාත්තේ මං එන්න. හරි පුතේ ඉක්මනට එන්නකෝ. දැන් බලමු චන්ද්‍රාදිත්‍ය අභිමන්ව කුරුළු බඳින එක නවත්තන්නේ කොහොමද කියලා. ළඟම උන්නාහෙදා ස්නේහවන්ති ඔයා ස්නේහවන්ති අභිමන්. ඔයා කුරුළුව ගෙදරට ගිහින් බස්සලා එන්න. ඔදාතේ දැන් අවසලානේ. මංගලා ඩ්‍රොප් කරන්න. කුරුළු තාත්තගේ වනේද මේ ජුවලරිස් වගේක් ගන්න තියෙනවා කියලා. ඕරයි. මේ පරිමේ පහක් දෙන්න පුට පට කලින්. ඉක්මන් කරන්න පුතා. පට කලින්. කුරුළු මම පොඩ්ඩක් එළියට යනවා. මේ ඔයාව අයියා ඩ්‍රොප් කරයිනේ. නේද? බයි මං ඉල්ලේ. අංකල් මම වාසනාව පොඩ්ඩක් හම්බ වෙලා ඉන්නවා. ආ වෙන්දනක් ගත්තු ගම මාංශ කරනවා. අද කොහෙ ගිහිල්ලාද මන්දා? Thank you.
ගත්තා. කොහෙද ළමයෝ ගියේ? මං කීසරේ කාට කෝල් කරාද? අනේ සෝරි ආන්ටි. මම මේ කාර් එකේ ෆෝන් එක දාලා ගිහිල්ලා. දැන් තමයි මිස් කෝල් ටික දැක්කේ. ඇයි මොකද හදිසි? හදිසියද? අන්නේ හෙට උදේ අර දෙන්නගේ රෙජිස්ට්‍රේෂන් එක. මොකද? මේ දැන් කුල්ලුගේ තාත්තා කෝල් කරලා කිව්වේ. අපේ ගෙදරයි එක පයින්ම කැමති වුණා. අනේ ආන්ටි දැන් මොකද අපි කරන්නේ? පූජා මං කියන දේ හොඳට අහගන්න. අපිට හොඳ පොටක් පෑදිලා තියෙන්නේ. මේ chance එක miss කරොත් නම් අපිට ආයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද? අද මට හිතා ගන්න බැහැ මැඩම්. මැඩම්ගේ තාත්තා මොකටද මේ කසාදෙට අකමැති වෙන්න හදන්නේ? ඒක තමයි වාසනාව මටත් තේරෙන්නේ නැත්තේ. මං ගිහින් බලන්නම්කෝ. හා මැඩම්. අනේ පරිස්සමේ. ගුරු අපි යමු. වාසනාව බිමට කතා කරමු. මම අනේ හරි. පරිස්සමෙන් ගිහින් එන්න මැඩම්. හරි. බලන්නකෝ මේ ළමයා තාමත් නැහනේ. අටට වහනවා කියලාත් කිව්වා. දැන් එනවා ඇති අය. කො සුපත්‍ර? ආමරි ඉන්න. පොඩක් ඉන්න ගියනම්. තේරුම් ගන්න නැත්තේ මට කුරුළු ගැනත් දුකයි පූජා ගැනත් දුකයි. ඒ ඔක්කොටම වඩා මං චන්ද්‍රාදිත්‍ය කියන දේ අහුවේ නැත්තම් මේ ඔක්කොම ඉවරයි. තරහ වෙන්න එපා මලින්ද. මට එන්න බෑ. තරහ මං තරහ නෑ සුභද්‍රා. මට ගොඩාක් දුකයි. shop එක වහනවා මලින්ද කිව්වම වහන්න මලින්ද ඔයා ඔය ගමනේ යන්න එපා. චන්ද්‍රාදිත්‍ය තරහ ගියාම යාට යාවවත් පාලනය කරගන්න බෑ. කිව්වම වහන්න ඔයා ඔය ගමනේ යන්න එපා. වාසනා
වාසනා වාසනා මහත්තයා මේ කොරෙෂිලා මැඩම් කොහෙද ගියානි මහත්තයා මේ රෑ කොහෙ ගියාද එතකොට යන තැනක් කිව්වද කියලා නම් ගියේ නෑ මහත්තයා වාසනා යන්න මහත්තයා මොකද වාසනා මහත්තයා එළියට ගිය වෙලාවේ කුරුළු මැඩම්ගේ අම්මගෙන් මෙහිට කෝල් එකක් ආවා කුරුළුගේ අම්මගෙන් ඒ මොකටද කෝල් කරලා රේෂිලා මැඩම් එක කිව්වේ මොනවද කියලා නම් මට හරියටම ඇහුනේ නැහැ. ඒ වුණාට ඒ කෝල් එක තිබ්බ ගමන්ම රේෂිලා මැඩම් පූජ මැඩම්ට කෝල් කරා. කෝල් කරලා කිව්වා අභිමන් මහත්තයාගේ කුරුළු මැඩම්ගේ කසාදේ නවත්තන්නට කිව්වයි කියලා. ඔව් මහත්තයා මට තදා ගන්න බැහැ. එතකොට කුරුළුට මේ ගැන කිව්වද? ඔව් මහත්තයා මං ඇහිච්ච ටික කුරුළු මැඩම්ට කිව්වා. අභිමන් මේ ගැන දන්නවද? සමහර විට කුරුළු මැඩම් අභිමන් මහත්තයට කියන්ට ඇති. මහත්තයා. ඒ ගෙදර මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති කියලා මට නම් හිතෙනවා. අනේ මහත්තයා. පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? බැලුවොත් නම් හොඳයි. ඒත් වාසනා ඒ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් මං කොහොමද ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ බලමුකෝ වාසනා යන්න සාදි සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න. ඇයි? ඔයාගේ තාත්තා කැමති නෑ. තාත්තා කැමති නෑ? බලන්නකො නැන්ද අම්මා කියන කතාව. තාත්තා මොකටද? අභිමනුයි මායි කසාද බඳිනවට විරුද්ධ වෙන්නේ. තාත්තා තමයි මේ කසාදේ ගැනකම් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ කෙනා. කොහොද තාත්තා? මෙතන වාහනේ නවත්තන් ඉන්න දෙන්නේ නැහැ. මං පාරෙන් එහා පැත්තේ වාහනේ නවත්තන් ඉන්නම්. හොඳයි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. බලලානේ තියෙන ගන්න විතරයි තියෙන සල්ලි කියවල. නෑ හදිස්සියක් නෑ මහත්තයා. හිමීට වැඩේ කරගෙන ඉන්න. මං පාරේ එහා පැත්තෙන් පාක් කරගෙන ඉන්නම්. හොඳයි. හොඳයි. මේ කතා කරන්නේ ඔයාගේ තාත්තා ගැන. චන්ද්‍රාදිත්‍ය ගැන. එයා මේ කසාදෙට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇයි? ඇයි චන්ද්‍රාදිත්‍ය මායි අභිමනුයි කසාද බඳිනවට අකමැති? දුව තාත්තට නම කියලා කතා කරන්නේ නැහැ. ඒ ඔයාගේ තාත්තා. අනේ අම්මේ මං කී පාරක් කිව්වද? මං පිළිගන්නේ නැහැ මගේ තාත්තා කියලා. මේ මිනිස්සයාගේ
සත්තුන්ගේ අතර කිසිම වෙනසක් නෑ. මලින්ද කොහෙද යන්නේ? ආ අභිමන්ගේ අම්මනේ. මම ගෙදර යනවා. මං ගිහින් ඇල්ලවන්නම්. මාත් එහාට යන්නේ. ඊගෙන මොකද මේ ෆෝන් එක කට් කරන්නේ?